අදත්මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලට මතක ඇති මම කලිනුත් ඔයාලට මේ සම්ප්‍රදායික මෝස්තරවල කොටස් වශයෙන් ඔයාලට කියලා දුන්න මාලිගාවේ තියෙන චිත්‍රයක් අඳින විදිය. ඉතින් මේ තියෙන මේ චිත්‍රය ඔයාලට මේ චිත්‍රේ මම පෙන්නපු කොටසක් ඒ කියන්නේ මෙතන නැති කොටසක් මේ මාලිගාවේ චිත්‍රය තියෙනවා මේ වගේ පටියක්. ඉතින් මම අද ඔයාලට ඒ කොටස තමයි කියලා දෙන්න යන්නේ. ඉතින් මෙන්න මේ කොටස තමයි ඒ කියන්නේ මෙන්න මේ වගේ තමයි ඒක ඇඳලා තියෙන්නේ. මෙතන මම පොඩි කොටස් ටිකක් ඇඳලා තියෙන නිසා මට ඔයාලට පෙන්වන්න බෑ. ඒ නිසා මම ඔයාලට ඇත්තටම ඇඳහම සම්ප්‍රදායික චිත්‍රේ මේ සයිඩ් එකෙන් දාන්නම්. ඔයාලට පුළුවන් එතකොට බලා ගන්න මොන වගේ කොටසක්ද මම අද අඳින්නේ කියලා. ඉතින් මෙන්න මේ කොටස තමයි මම අද අඳින්නේ. අපි බලමු කොහොමද මේක ලේසියෙන්ම අඳින්නේ කියලා. ඉතින් මේ වගේ කොටසක් ඇඳහම ඔයාලට මේක ඕනම මෝස්තරයකට යොදා ගන්න පුළුවන්. අපි හිතමුකෝ ඔයාලට ඉස්කෝලේදී අඳින්න හම්බ වෙනවා දොර්රෙදි මෝස්තරයක්. ඉතින් දොර්රෙදි මෝස්තරයකටත් මේක අඳින්න පුළුවන්. ඒ කියන්නේ උස අතට මේක ඇඳොත් කොටස් දෙකකට වෙන් කරලා දෙපාරක් පිටපත් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ කොටස විතරක්ම දොර්රෙදි මෝස්තරයකට යොදා ගන්නත් පුළුවන්. ඉතින් ඔයාලට මේවා අඳිනකොට කල්පනා කරලා බලන්න ඕනේ මොන වගේ දෙයකටද අපිට මේක ආපහු ප්‍රයෝජනයකට ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේ හොඳ අවබෝධයකින් මේවා නිර්මාණය කරන්න ඕනේ. ඉතින් මේ මෝස්තර අඳිනවා කියන්නේ ගොඩක් ඉවසීමෙන් කරන්න ඕනේ වැඩක්නේ. අපි බලමු කොහොමද මේක අඳින්නේ කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේකට වෙනම කඩදාසි කොලයක් අරගෙන අඳින්න පටන් ගන්න. ඒ කියන්නේ මම දැන් අද අඳින්නේ පොතක. නමුත් ඔයාලට කඩදාසි කොලයක් වෙනම අරන් අඳින්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මට පහසු නිසා තමයි මම පොතේ අඳින්නේ. ඉතින් ඔයාලට මෙන්න මෙතන ඉඳන් මෙන්න මේ කොටස සමානයි කියලා පේනවා. ඒ කියන්නේ මෙන්න මේ කොටස තමයි නැවත නැවත ඇඳලා තියෙන්නේ. ඉතින් එතකොට අපි නිර්මාණය කරගන්න ඕනේ මෙන්න මේ කොටස. ඉතින් මේකේ මැද්දෙන් බෙදුවොත් ඔයාලට පේනවා ඇති දෙපැත්ත සමානයි. ඉතින් අපිට එතකොට දෙපැත්ත සමාන නිසා එක පැත්තක් තමයි අඳින්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි ඔයාලා දැන් මේ වගේ කොලයක් ගත්තට පස්සේ මනින්න ඕනනේ. ඉතින් ඒක ඔයාලට මේ විදිහට සමානව මුලින්ම ඉරක් ඇඳලා එහෙම මනින්නත් පුළුවන්. ඉතින් අද මම පොත කඳින නිසා ටිකක් වෙනස් වෙයි. ඔයාලට ඕනනම් කොලේ කඳින්නත් පුළුවන්. එහෙම නැත්තම් පහසු නම් පොතේ මඳින්නත් පුළුවන්. ඉතින් මම මේ විදිහට ඉරක් ඇඳගත්තා. මම ඔයාලට මෙතනින් පෙන්නන්නම් මම කියූප දේ කොයි විදිහට දෙන්නේ කියලා. එතකොට මම මේකේ එක කොටසකට 600 මුස ගන්නවා. ඉතින් දැන් අපි භාග කොටසක් අඳින නිසා 300 තමයි ගන්න. ඉතින් මේ විදිහට මම 300 වලින් ලකුණු කරගෙන තව ඉරක් ඇඳ ගන්නවා. ඊට පස්සේ අපි බලන්න ඕනේ මේකේ අපි කොච්චරක් දුරකට මේක අඳිනවද කියලා. ඒ කියන්නේ දැන් අපි සීමාවක් එක කොටසක් ලකුණු කර ගන්න ඕනේ මෙන්න මේ වගේ. ඒ කොටසට මම දැන් මේ අරන් තියෙන 600 මුස ප්‍රමාණය නිසා මට හිතුණා මේකට ගැළපෙයි 11.5ක් වගේ ගත්තොත් කියලා. ඒකත් මම සෙන්ටිමීටර් පැත්තෙන්ම තමයි ගන්නෙ. ඉතින් ඔයාලට පුළුවන් මේක සමාන වෙන විදිහට මැන ගන්න. ඒ කියන්නේ වෙනම කොලයක උනත් ඔයාලට හදා ගන්න පුළුවන්. නැත්තම් පොතේ අඳිනවා නම් මෙන්න මේ වගේ කෙළවරකින් දැන් ඔයාලා හරි ප්‍රමාණයකට තියලා තමයි අඳින්න ඕනේ. මොකද එහෙම නැත්නම් මේකේ ලකුණු කරන සීමාව අපි උඩයි යටයි ලකුණු කරනකොට එහෙම එහෙ අපිට කැමති තැනකින් තිබ්බොත් වැරදෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ වගේ පිළිවෙලකට ඔයාලගේ කොටුව සකස් කරගන්න. ඉතින් මම ඔයාලට කඩදාසි කොලයක් අරගෙන මේ වගේ කොටුවක් කපාගෙන අඳින්න පටන් ගන්න කියන හේතුව තමයි මෙන්න මේක. දැන් මෙතනින් මෙහෙම ඉරි දෙකක් ඇන්දොත් ඔයාලට පේනවා කොටසක් එළියටත් යනවා තව කොටසක්. ඒ කියන්නේ මේක සමානව බෙදිලා බෙදිලානේ පිටපත් වෙන්නේ. එතකොට මේ වගේ කැපිල යන කොටසක් එනවා. ඒ කියන්නේ ඔයාලා මෝස්තර අඳිනකොටත් මතක ඇති කැපිල යන මෝස්තර කොටස් එනකොට කොයි විදිහටද අඳින්නේ කියලා. ඉතින් ඒ නිසා තමයි මම කොලයක් වෙනම ගන්න කියලා කිව්වේ. ඉතින් මෙහෙම අඳිනකොට ටිකක් අමාරුයි. ඒ කියන්නේ මෙන්න මේ වගේ ඔයාලට කැපිල යන කොටස් මෙහෙම අපි කපාගත්ත කොලේ මේ වගේ නවලා අපිට ඒක උඩින් තියලා ඇඳ ගන්න පුළුවන් දෙපැත්තට කැපිල යන කොටස් දෙක. ඉතින් මේ වගේ පොතක ඇඳද්දී ඒ විදිහට අඳින්න අපහසුයි. නමුත් දැන් අද මම ඔයාලට මේ පොතේනේ කියලා දෙන්නේ. ඉතින් ඔයාලා බලන්න ඕනේ කොහොමද ඔයාලට ලේසි කියලා. ඉතින් ඊට පස්සේ අපිට තියෙන මේකේ තවත් කොටස් ටිකක් වෙන් කරගන්න. ඒ කියන්නේ මේ මෝස්තරේ අඳිනකොට ප්‍රධාන වශයෙන් නැවෙන තැන් එහෙම නැත්නම් ඒවැ කොළ පිහිටලා තියෙන උස ඒ වගේ දේවල් ඔයාලට මැනලා හදා ගන්නත් පුළුවන්. ඉතින් මම මේක කොටස් කිහිපයකට වෙන් කරගන්නවා. ඔයාලත් කැමති නම් වෙන් කරගන්න. ඉතින් මම මෙතෙන්දි වෙන් කරගන්නේ සෙන්ටිමීටර් 3 6 9 කියන ප්‍රමාණ. ඒ වගේම පහලින් මේ වගේ ලකුණු කරලා කොටස් ටික මේ වගේ බෙදා ගන්නවා.
ඉතින් මේක ගොඩක් ලේසි. හැබැයි මෙහෙම අඳින්නම අවශ්‍ය නැහැ. මම ඔයාලට කියලා දෙන්න ඕන නිසා තමයි මේ වගේ අඳින්නේ. හරි. ඉතින් මෙන්න මේ කොටස තමයි අපි පළවෙනියටම සෙන්ටිමීටර් 3 ලකුණු කරගත් එකේ අඳින්නේ. එතන ඉරේ. ඔයාලට පේනව ඇති දැන්. ඊට පස්සේ මෙන්න මේ බෝලේ අපි මේ සෙන්ටිමීටර් 6යි කියලා ලකුණු කරගත්ත තැන ඇඳ ගන්නවා. හැබැයි මෙතන රවුමම අඳින්නේ නැහැ. ඒ කියන්නේ අර බෝලයක් වගේ තියෙන කොටසම අඳින්නේ නැහැ. භාගයයි අඳින්නේ. මොකද අනිත් භාගයේ එහා පැත්තෙන් ඇඳෙනවනේ. පිටපත් කරාම ඊට පස්සේ මේ කොලේ වගේ කොටස තමයි මෙතෙන්ට අඳින්නේ. ඉතින් මම හිතනවා ඔයාලට දැන් පැහැදිලි ඇති කියලා මොන විදිහටද මේක අඳින්න පටන් ගන්න කියලා. ඉතින් මෙන්න මේ කොටස් දෙකක් දෙපැත්තෙන් තියෙනවා. ඉතින් ඔයාලා එක පැත්තකින් තමයි අඳින්න ඕනේ. මොකද මේක නැවත නැවත පිටපත් වෙනවානේ. ඉතින් මම මේක උඩ පැත්තෙන් තමයි අඳගන්නේ. ඒකත් භාග කොටසක් තමයි අඳින්න ඕනේ. හරි. ඉතින් ඔන්න ඒ විදිහට බෙදාගත්තට පස්සේ අපිට පුළුවන් ඉතුරු මෝස්තර කොටස් ටික ලේසියෙන්ම අඳගන්න. ඉතින් දැන් ඔයාලට ලේසිම ක්‍රමේ තමයි මේක දල සටහනක් විදිහට මේ කොලාතු හැම බෙදිලා යන පැති ඇඳගන්න එක. ඉතින් ඔයාලත් මේ විදිහටම ඇඳගන්න. එතකොට ගොඩක් ලේසි. මොකද අපිට කොනකින් ඉඳන්ම මේ මෝස්තරය අඳින්න පටන් ගත්තොත් ඒක අඳගෙන යන්න හරිම අපහසුයි. ඒ කියන්නේ අපිට අවශ්‍ය තැනට කොටස් ටික ගන්න බැරි වෙනවා. ඒ නිසා මේ විදිහට මුලින්ම දල සටහනක් ඇඳගන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔයාලා මෝස්තර කොටස් ටික ඇඳගන්න ඕනේ. ඉතින් අපි මේ වගේ කොටස් භාගිකණේ අඳින්නේ. ඒ නිසා තමයි අපි මේ විදිහට ඇඳගත්තේ. ඉතින් ඔයාලට මේවා ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරලා ෆොටෝස් අරගෙන ඒව බලාගෙන අඳින්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ මම අඳින විදිහට බලාගෙන මේ දැන්ම අඳින්න පටන් ගන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් ලේසි. මුලින්ම ඔයාලට බලනකොට තේරේ ටිකක් අමාරුයි වගේ. ඒ වුණාට මේක හරිම ලේසි මේ විදිහට අඳින්න පටන් ගත්තොත්. ඉතින් මම කොටස් ටික මේ වගේ දැන් අර මුලින්ම ඉරි විදිහට ඇඳපු ඇඳලා වෙන් කරගත්ත ටිකේ කොලාතු දාලා ලස්සනට මෝස්තර කොටස ඇඳ ගන්නවා. ඉතින් මම දැන් අර කලින් කියපු විදිහට මෙන්න මේ කොටස අඳිනකොට අපිට හරියටම බලා ගන්න වෙනවා කොච්චර දුරකින්ද මේ කොටස අඳින්න ඕනේ කියලා. ඒ කියන්නේ අපි එළියට අඳින කොටස අනිත් පැත්තෙන් ඇතුළට අඳින්න ඕනේ. ඉතින් ඒ නිසා හොඳට බලලා ඒ ප්‍රමාණ ලකුණු කරගෙන තමයි අඳින්න ඕනේ. ඉතින් මේ විදිහට ටිකක් අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මම ඔයාලට කිව්වේ කලින්ම වෙනම කොලයක අඳින්න පටන් ගන්න. ඒ කියන්නේ මේ වගේ කොටුවක් කපලා අඳින්න පටන් ගන්න. මෙන්න මේ විදිහට නවලා මේ කොටස අඳින්න. නැත්තම් මේ වගේ ඔයාලට පුළුවන් ඇඳලා බලන්න අහපැත්තට ගැලපෙනවද කියලා. මෙන්න මේ විදිහට ඇඳගත්තට පස්සේ මෙන්න මෙහෙම තියලා බලන්න පුළුවන් හිස් තැනට ගැලපෙනවද කියලා. ඉතින් මේ විදිහට මගේ මං ඇඳපු එක කොටස ගැලපෙන නිසා මම එහෙම අඳින්න යන්නේ නැහැ. ඉතින් දැන් මම මේ කොටස පිටපත් කරගන්න තමයි හදන්නේ. ඉතින් පිටපත් කරගන්න කලින් අපි කරන්න ඕනේ මෙන්න මේක. දැන් අපි ඉරි ගොඩක් ඇඳලානේ තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ වගේ ජෙල් පෑනක් පාවිච්චි කරලා ආපහු සැරයක් ඇඳ ගන්න ඕනේ නිවැරදිම මෝස්තරේ උඩ. එහෙම නැත්තම් ඔයාලට පුළුවන් දැන් ජෙල් පෑනක් ඔයාලට පාවිච්චි කරන්න නැත්තම් ඔයාලට පුළුවන් මේක හොඳ පෑනකින් හරි එහෙම නැත්තම් පැන්සලෙන්ම ආයෙම ඇඳගන්න. ඒ කියන්නේ මකනින් මකලා ලස්සනට පිළිවෙලකට ඇඳගන්න. ඉතින් ඔයාලට මේක මේ පිටපත් කරන කඩදාසි ඒ කියන්නේ ට්‍රේසින් පේපර් එකේ ජෙල් පෑනෙන් අඳින්නම අවශ්‍ය නැහැ. ඔයාලට ලියවෙන ඕනම පෑනක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි මම ජෙල් පෑනකින් අඳිනකොටත් ඔයාලට අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ දෙයක් තමයි ජෙල් පෑනෙන් ඇඳපු ගාම ඒක උඩ අත තියන්න එහෙම එපා. එතකොට
චිත්‍ර බොඳ වෙලා යනවා ඒ තින්ත ටික අතේ ගෑවුනාට පස්සේ. ඉතින් මේ නිසා ඒවත් කල්පනා කරලා පිළිවෙලකට වැඩේ කරන්න. ඉතින් ඔන්න ඒ විදිහට මම මේක ඇඳලා ඉවර කරගන්නවා. ඉතින් ඇඳලා ඉවර කරගත්තට පස්සේ මට තියෙන මේක පිටපත් කරගන්න. ඉතින් මම කලින් විදිහටම ට්‍රේසින් පේපර් එකක් අරගෙන මේකේ මේ තීරු ටික ඇඳගන්න තමයි හදන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ට්‍රේසින් පේපර් එක අරගෙන අපිට ආයම මනින්න අවශ්‍ය නැහැ. මෙන්න මේ විදිහට අපි මැනගත්ත කොලේ උඩම තියලා ඇඳගන්න පුළුවන් මේකින් පේන නිසා මේ වගේ. එතකොට තීරු දෙකක් ඇඳගන්න ඕනේ. මොකද අපි දැන් එක පැත්තකට විතරනේ මේක ඇඳලා තියෙන්නේ. ඒ නිසා මේ වගේ එක සමාන තීරු දෙකක් ඇඳගන්න ඕනේ. දැන් අපි මේක පිටපත් කරනකොට මේ උඩ තීරුවෙන් නෙමෙයි පිටපත් කරන්න ඕනේ, පල්ලෙහා තීරුවෙන්. මොකද අපි දැන් උඩ පැත්තර තමයි අනිත් තීරුව අඳින්නේ. ඒ කියන්නේ මේකෙම අනිත් කොටස. ඒ නිසා මේ වගේ අර කැපිලා යන කොටස් ඇඳපු ටික මේ වගේ තියාගෙන අඳින්න තියෙනවා. ඉතින් මම මේක එකපාරක් ඔයාලට පිටපත් කරලා පෙන්නන්නම්. ඉතින් තාමත් මගේ YouTube channel එක ඔයාලා subscribe කරේ නැහැ නේද? එහෙනම් අනිවාර්යෙන්ම මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉදිරියට අනිවාර්යෙන්ම ලස්සන videos මම ඔයාලට අරගෙන එනවා. මේ විදිහටම පැහැදිලිව ලේසි විදිහට අඳින්න. ඉතින් ඒ වගේම තමයි මම මේ වගේ video ගොඩක් ඔයාලට ගෙනල්ලා තියෙනවා. ඉතින් ඒවත් අනිවාර්යෙන්ම ඔයාලට පුළුවන් බලන්න මොන විදිහටද නිමරදිව ඒ වගේම පහසුවෙන්ම අඳින්නේ කියලා. ඉතින් ඔන්න මම එක කොටසක් ඇඳගෙන ඉවරයි. ඉතින් අපි මේ කොටස් ටිකම එක දිගට ඇඳගෙන ඇඳගෙන යමු. ඊට පස්සේ උඩ පැත්තේ තියෙන කොටස් ටික අඳිමු. එතකොට අපිට ගොඩක් පහසුයි. නැත්තම් අනිත් පැත්ත හරවලා කොලේ අඳින්න ගියොත් වෙලා යනවනේ. ඒ නිසා මේ විදිහට ඔයාලට පුළුවන් අඳින්න. ඉතින් ඒ අඳිනකොට ඔයාලා මේ වගේ තීරුවත් හරි සමානව ඇඳගන්න ඕනේ ඉදිරියට. නැහිම නැත්තම් ඔයාලට අඩිරුල තියලා එකවරම ඔයාලට මෝස්තරය අඳින්න ඕනේ කොටස් ටික දිගටම අඩිරුල පාවිච්චි කරලා අඳින්න පුළුවන්. ඉතින් මම මේක ටිකක් ලොකුවට තමයි අද හදාගන්නේ. එතකොට මට තව නිර්මාණවලට මේක යොදා ගන්න පුළුවන් නිසා. ඉතින් ඔයාලත් උත්සාහ කරලා බලන්න, ඔයාලටත් අනිවාර්යෙන්ම පුළුවන් වෙයි. එහෙම ඔයාලට මේ වීඩියෝ එක තේරුනේ නැත්තම් ඒකත් පහලින් කමෙන්ට් කරන්න. මම එතකොට ඊළඟ දවසේ වීඩියෝ ගේනකොට මීටත් වැඩිය නිවැරදි විදිහට ගේන්න උත්සාහ කරන්නම්. ඉතින් මේ වගේ ඔයාලට පුළුවන් ඕනම නිර්මාණයක් සමානව කොටස් බෙදාගෙන අඳින්න. ඒ වගේම තමයි ඔයාලා තවත් දෙයක් මතක තියාගන්න ඕනේ. මේ විදිහටම දැන් අපි සාම්ප්‍රදායික චිත්‍රයක් ගිහිල්ලා නුවර යුගයේ තියෙන සාම්ප්‍රදායික චිත්‍රය ඇත්තටම බැලුවොත් මේ විදිහට කොටස් වෙන් කරලා සමානව දෙපැත්තට වෙන් කරලා නැහැ. නමුත් අපිට බලපු ගමන්ම පේන්නේ සමානයි වගේ. ඒත් මේ මෝස්තර කොටස් එහෙට මෙහෙට වෙලා ඇඳලා තියෙන්නේ. මොකද එයාලා මේ විදිහට කොළ ට්‍රේසින් කරලා නෙමෙයි, බිත්තියේ තියලා නෙමෙයි ඇඳලා තියෙන්නේ. එයාලා එයාලගේ හිතින් මුලින්ම අර වගේ දල සටහනක් ඇඳලා ඊට පස්සේ තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මෝස්තර කොටස් මීට වැඩිය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට අනිත් පැත්තට අඳින කොටත් මේ විදිහටම කොලේ තමයි අනිත් පැත්තට හරවන්න ඕනේ. ඔයාලා දකින්න ඇති මම කොලේ අනිත් පැත්ත හරවලා අඳින්නේ. ඉතින් ඒ අඳිනකොට දැන් අපිට එක පැත්තකින් ඇඳත් අනිත් පැත්තට පේන නිසා ඒක තමයි මේ ට්‍රේසින් පේපර් එකක් පාවිච්චි කරන ක්‍රමේ තියෙන වැදගත්කම. ඒ කියන්නේ අපිට ඕනෙම පැත්තකට මේක අඳින්න පුළුවන්. ඒ වගේම ඕනෙම පැත්තකට පිටපත් කරගන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාලා ගොඩක් වෙලාවට මේ ට්‍රේසින් එකක් නිර්මාණය කරගන්නකොට මෙන්න මේ ට්‍රේසින් පේපර් එකක් පාවිච්චි කරන්න. ඝනකම ට්‍රේසින් පේපර් එකක් වුණොත් ඒක ගොඩක් හොඳයි. මොකද එතකොට ඔයාලට ගොඩක් නිර්මාණවලට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔන්න මම දැන් මගේ මෝස්තර එකකය නිර්මාණය කරගෙන ඉවරයි. ඉතින් මෙන්න මේ කොටස අපිට දැන් අර නුවර යුගයේ චිත්‍රයට එකතු කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ තව කොටස් කිහිපයක් තියෙනවා. මම හිතනවා දැන් ඔයාලට මම මේ කියලා දුන්න කොටස් ටික අඳින විදිහ ඉගෙන ගත්තොත් ඊට පස්සේ අඳින කොටසත් ඔයාලට අඳින්න එතරම් අපහසුයක් වෙන්නේ නැහැ. ඒ නිසා මම අනිත් කොටස් අඳින විදිය කියලා දෙන්න යන්නේ නැහැ. ඔයාලට අවශ්‍ය නම් ඒක කියන්න පුළුවන් මම කියලා දෙන්නම්. නමුත් මේවා දැන් අඳින විදිය බලාගෙන හිටියාම මට හිතෙනවා ඔයාලට ඒ මෝස්තර කොටස් අඳින එක නැවත නැවත කියලා දෙන්න අවශ්‍ය නැහැ කියලා. ඉතින් මේ වගේ ඔයාලට පුළුවන් ඉතිරි කොටස් ටිකත් සම්පූර්ණව හදාගන්න.
ඔයාලට අඳින්න අපහසුම නම් මට අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. මම ඒ වීඩියෝස් උත් අරගෙන එන්නම්. නමුත් මට හිතෙනවා ඔයාලට දැන් මේ වගේ එකක් දෙකක් කියලා දුන්නට පස්සේ ඔයාලට හිතා ගන්න පුළුවන් කොයි විදිහටද මේවා නිර්මාණය කරන්න කියලා. ඉතින් ඒ නිසා කාලය අපරාධ නිසා මට හිතෙනවා ඊළඟට මේක පාඩ කරන විදිහ ඔයාලට කියලා දෙන්න. ඉතින් ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. එතකොට මම ඒවා බලලා ඉදිරි වීඩියෝ සැලසුම් කරන්න. එතකොට ඉදිරියේදී මේ වීඩියෝ එකක් ගේනවද එහෙම නැත්නම් පාඩ කරන වීඩියෝ එකක් ගේනවද කියලා මම තීරණය කරනවා. ඉතින් එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. මේ වගේම ලස්සන දෙයක් ඉගෙන ගන්න. අනිවාර්යෙන්ම මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. තවත් කාට හරි බලන්න අනිවාර්යෙන්ම share කරන්න. එහෙනම් ගිහින් එන්න. තවත් දවසක හමු වෙමු.